COVID-19 වෛරසය පැතිර යාම හමුවේ බස්නාහිර පළාතේ කොළඹ කලුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අය තවත් ග්‍රාම සේවාව සමු 12ක් අද උදෑසන සිට බල පැවැත්වෙන පරිදි හුදකලා කිරීමට පියවරගත් බව යුද හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. මීගතන්න පොලිස් බල ප්‍රදේශයේ මිරිස්වත්ත සහ පහලහිවස්ස ග්‍රාම සේවාව සමු හුදකලා බවින් මුදාහැරි බව යුද හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. මෙතර මුවාවරණ නොපලින්දින සහ නිරෝධායන නීති කඩකරන පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරනු ලබනවා. වලට පහදල නියෝගයක් අතන දීලා දෙනවා 7000 කියලා. අර ගහලා දෙනවා. ආජිගාය බලහත්කාර පහවනා එනවා අරස්තව දාන හොඳේ. මේ ඉඩක් තුනක් නිච්ච කොටක් යාපස්සට රටේ කලින් නැගිලා බක්ල දින අවස්ථාවක්. ඒ අවස්ථාව ගලවන්න පුළුවන් රට. ඔය ගැටේ මේකේ දුරියා ගන්න. කොට අකර ගන්න. සෞඛ්‍ය උපදෙස් සහ නීති කඩකරන පිරිස් සොයා අද දිනේද පිටකොටුව හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල හදිසි සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලැබුවා. එමින්ම වාද්දුව මැලගමුව ප්‍රදේශයේ නීති විරෝධී සූදු පොලක් පවත්වාගෙන ගිය පුද්ගලින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සහ ඔවුන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිරෝධායනට ලක් කිරීමට පියවර ගන්නා බවයි වාද්දුව පොලිසිය කියා සිටියේ. මුව අවරණ නොපලින්දෙන සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන පුද්ගලින් සොයා බලන්ගොඩ මහියංගනේ වින්නප්පුව ගම්පහ නිට්ටඹුව ත්‍රිකුණාමලයේ ඇතුළු ප්‍රදේශ රැසගම අද දවස පුරා හදිසි මෙහෙයුම් සිදු කරනු ලැබුවා. මෙතර දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් කිහිප දිනකට COVID-19 වෛරසය ආසාදිනේ වීම හමුවේ ඊයේ පසුරුවේ දුම්රිය ගමන් වාර කිහිපයක් අත්හිටුවීමට පියවර ගන්න ලැබුවා. ඒ සමගම දුම්රිය මගින් ඊයේ දෙඩි අපහසුතාවයට ලක්ව සිටි අයුරු දැක ගැනීමට හැකි වුණා. මේ ඊයේ නිරෝධායන නීති නොසලකා දුම්රිය මගින් ගමන් කළ අයුරේ පසුගිය ඔක්තෝබර් 30 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩකළ පුද්ගලින් 5922 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඉන් පුද්ගලින් 436 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනේ තුළ සිදු කළ හදිසි පරීක්ෂා කිරීම්වලදී. මෙම අත්අඩංගුවටගත් 436 සංඛ්‍යාවට කොළඹ මධ්‍යම ප්‍රදේශයෙන් අත්අඩංගුවටගත් 101 දෙනෙක් අයිති වෙනවා. යම් කෙනෙක් මෙවැනි වරදකට වරදකරු වීමේදී රුපියල් 10,000ක දඩයකට සහ මාස 6ක ඉර දඬුවමකට යටත් වෙනවා.